හැබැයි විග්නේශ්වරන්ලා වගේ දේශපාලන කූඩැල්ලෝ තමන්ගේ සුඛ විහරණ නැත්නම් තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඇත්තම මේ දෙමළ ජනයා අතර නැති ජාතිවාදයක් Hindu ජනයා අතර එහෙම ජාතිවාදයක් නැහැ නැති ජාතිවාදයක් නිර්මාණය කරනවා ආයිබෝවන් හැමදිනාටම සුබ දවසක් වේවා විශේෂ වීඩියෝ එකක් අරගෙන එන්න හිතුවා විශේෂයෙන්ම අර පාර්ලිමේන්තු ඇස්වීමේදී එමෙ නැත්නම් මේ පාර්ලිමේන්තු අපි මෙහෙම කියමු පාර්ලිමේන්තු පළමු කතානායකතුමා තෝරගත්තට පස්සේ පාර්ලිමේන්තුවේ පළමු පාර්ලිමේන්තු හමුවේදී විග්නේශ්වරන් මහත්තයා කියපු කතාව පිළිබඳව ඔහු විසින් විශේෂයෙන්ම සිංහල සහ දෙමළ ජනයා හිතාමතා නොමග යවන්නේ කරපු කතාව පිළිබඳව මං හිතන්නේ අපි ටිකක් කතා කරන්න ඕනේ ඒකට තමයි මේ වීඩියෝ එක වෙන් කරන්නේ ඒ සමස්ත කතාවේ ප්‍රධාන හරය විශේෂ විග්නේශ්වරන් පහුගිය කාලය පුරාවටම ඔහු කරපු කතා නැත්තම් ඔහු කරපු ප්‍රකාශ අපි සාරාංශගත කරලා බලුවොත් නැත්තම් ඒකේ හරය අපි බලුවොත් එහෙම ඔහු විශේෂ ඔහු මුලින් ප්‍රධාන වශයෙන්ම ඔහු කියන කතාව තමයි දෙමළ ජනයාට නිජ බිමක් තියෙනවා ඒ දෙමළ ජනයාගේ නිජ බිම තමයි ලංකාව ඒ වගේම පැරණි ආදිම සුදේශිකයෝ තමයි ලාංකිකයෝ මහාවංශය ලියලා තියෙන්නේ සිංහලයන්ට සහය දක්වන විදියට ඉතිහාස විකෘති කිරීමක් ඔහුට අනුව ඒ නිසා මහාවංශයේ ඉතිහාසය මහාවංශයේ තියෙන ඉතිහාසය වැරදි ඒ නිසා ඒ අනුව නිවැරදි ඉතිහාසයේ ලංකාවේ මුලින් හිටපු රජවරු වෙන්නේ මේ දමිළ රජවරු උදාහරණයක් හැටියට ඔහු කියනවා දේවානම්පියතිස්සගේ ඇත්ත නම ඔහු කියන්නේ තේවානි නම්පියා තීසන් ඊළඟට මේ මූටසීවන් මොටසීව කියලා මහාවංශය තියෙන දේවානම්පියතිස්සගේ තාත්තගෙනම විග්නේශ්වරම් කියන විදිහට මූටසීවන් එතකොට මේ ඔක්කොම දෙමළ නම් ඒ අනුව ඔහු ගොඩනගන තර්කය නැත්තම් ඔහු ගොඩනගන ප්‍රවාදය තමයි මේ ලංකාව සිංහලයන්ගේ නිජ බිමක් නෙමේ සිංහලයෝ ඊට පස්සේ ආපු ආක්‍රමණික නැත්තම් සරණාගත ජාතියක් මේ බිමේ මුල් අයිතිකාරයෝ මුල් පදිංචිකාරයෝ තමයි දෙමළ ජනතාව ඔහු ඒ ජාතිවාදී ප්‍රකාශයට වඩා මේ මෙවර පාර්ලිමේන්තුවේදී ඔහුගේ කතාවේදී ඔහු වඩා බරපතල අසත්‍ය ප්‍රකාශයක් කරනවා ඒ තමයි මේ ලෝකේ දැනට ඉතිරි වෙලා තියෙන මේ ජීවමාන කතා කරන භාෂාව තමයි දෙමළ කියලා පැරණිම පැරණිම ජීවමාන භාෂාව දෙමළ ඒ නිසා ඔහු කියනවා කතානායකතුමා පත්වීම සම්බන්ධයෙන් මම කැමතියි කියලා මේ ලෝකේ දැනට කතා කරන ජීවමාන පැරණිතම භාෂාවෙන් මේ නිජබිමේ ආදිම සුදේශිකයන්ගේ සුබපැතුම් එකතු කරන්න ඇත්තරම මේ විග්නේශ්වරම් කරන්නේ දෙමළ ජනයාගේ ගැලරියට ආමන්ත්‍රණය කිරීම. ඒ කියන්නේ විශේෂයෙන්ම මේ ගැලරියට ගහන්නේ ඒ කියන්නේ විශේෂයෙන්ම තරුණ දෙමළ ප්‍රජාව තුළ ජාතිවාදී අන්තවාදී හැඟීම් උද්දීපනය තමයි ඔහුගේ අරමුණ. ඇත්තරම ඔහු දකුණේ විනිසුරුවරයෙක් හැටියට ඔහු දකුණේ ගෞරවනීය සිංහලයන්ගෙන් පවා ගෞරව ලබන ගෞරවනීය පුරවැසියෙක් හැටියට තම සැපවත් සුඛෝපභෝගී ජීවිතයක් ගත කරන විග්නේශ්වරම් උතුරේ මේ කිසිදු පහසුකමක් හිමිකමක් නැති අසරණ දෙමළ තරුණයාව ෆෝම් කරලා ඒ දෙමළ තරුණයා තමන්ගේ දේශපාලන ව්‍යාපෘතියේ මෙවලමක් බවට පත් කර ගැනීම තමයි විග්නේශ්වරම් මේ කරන්නේ. ඇත්තටම එක පැත්තකින් විග්නේශ්වරම්ට මේ අවස්ථාව ලැබෙන්න එක හේතුවක් තමයි අපි උතුරට ගිහිල්ලා උතුරේ ජනයාගේ හදවත් වලට ආමන්ත්‍රණය කරේ නැහැ. දැන් මහින්ද මහත්තයාගේ පහුගිය පාලන කාලේ උතුරු වසන්තය හරහා උතුරට ඉතා විශාල සංවර්ධනයක් කරා උතුරට මම මේ කලින් වතාවන් කීපයකත් මම හිතන මම කියලා තිනා උතුරට විශේෂයෙන් බැසිල් රාජපක්ෂ මහත්තයා උතුරට ඉතාම ඉහළ මට්ටමේ ඇත්තම දකුණටත් නැති මට්ටමේ භෞතික සංවර්ධනයක් අරගෙන ගියා උතුරු වසන්තය හරහා. හැබැයි ඔවුන්ට මග හැරුණු එක කාරණයක් තියෙනවා දැනුත් ප්‍රමාද වැඩි නැහැ ඇත්තම මේ වර්තමාන ආණ්ඩුව එක නිවැරදි කරන්න ඒ තමයි මේ උතුරේ ජනයාට භෞතික සංවර්ධනය ගෙනිච්චට උතුරේ ජනයාගේ හදවත් වලට කතා කරන විදියක් ගැන අපි හිතුවේ නැහැ. ඒක ඉතිහාසයේ පුරාවට අපිට වෙච්ච ලොකු වැරදීමක්. දෙමළ ජනයාට සංස්කෘතික සහෝදරත්වයෙන් ආමන්ත්‍රණය කරන විදියක් අපි හිතුවේ නැහැ. ඒක බරපතල වරදක්. ඉතින් ඇත්තටම දෙමළ ජනයාගේ ඇත්ත ප්‍රශ්න ගැන කතා කරන කතිකාවතක්. මේ එළියේ ඉන්න NGO කාර්යෝ නැත්තම් මේ දෙමළ ජනයා ගැන රිසර්ච් කරනවා කියන එක නෙමෙයි. ඇත්තටම මේ උතුරේ ඉන්න දෙමළ මිනිස්සු අතරින් දෙමළ මිනිස්සුන්ගේ ඇත්ත ප්‍රශ්න ගැන කතා කරන කතිකාවතක් ලංකාවේ හැදුනේ නැහැ. දැන් ඇත්තටම උතුරේ දෙමළ ජනයාගේ ඇත්ත ප්‍රශ්නේ නිජ බිමත් නෙමෙයි, ඊළමත් නෙමෙයි, වෙනම රාජ්‍යයකුත් නෙමෙයි. ඔවුන්ගේ ඇත්ත ප්‍රශ්නේ තමයි කුල ප්‍රශ්නේ, කුල පීඩනය. දකුණේ සිංහලයා අතර කුල ભેදය පිළිබඳව සංකල්ප යම් යම් මට්ටමින් තිබුණත් විශේෂයෙන්ම විවාහය වගේ කාරණාවකදී තවමත් කුල ભેදය වගේ කාරණා යම් ප්‍රමාණයකට ඉස්මතු වුණත් අනිත් පොදු සමාජ කාරණාවලදී දකුණේ කුල ભેදය ඉස්මතු වෙන්නේ නැහැ. වෘත්තීය
එහෙම නැත්නම් වෙනත් මිත්‍ර සබඳතා පැවැත්වීම අන්තර් පුද්ගල සබඳතා පැවැත්වීම වගේ කාරණාවලදී බරපතල විදියට කුලභේදය දකුණේ සිංහල ජනයා අතර අර එදාතරම් තදින් ඉස්මතු වෙන්නේ නැහැ. හැබැයි උතුරේ තත්ත්වය ඒක නෙමෙයි. උතුරේ තත්ත්වය ඊට වඩා සම්පූර්ණ වෙනස්. උතුරේ ඉතා මම මේක කලින් වතාවන් කීපයකත් මම හිතන්නේ කියලා තිනවා උතුරේ ඉතාම බරපතල විදියට මේ කුලවාදය පිළිබඳ මේ ගෝත්‍රික චින්තනය තදින් තියෙනවා. ඒ නිසා ඇත්තටම මේ කුලහීනයි කියලා සම්මත දෙමළ ජනයාට අඩුතරමින් ඔවුන් කැමති කෝවිලකට යාමේ අයිති මේ මේ ආගමික අයිතිවාසිකමවත් ඔවුන්ට ලැබෙන්නේ නැහැ. දකුණ මීට වඩා වෙනස් වෙන්නේ දකුණේ කොයි විදියට මේ කුල දූරාවලිය ඇතුලේ යම් යම් කුලවාදී සංකල්ප තිබුණත් අපි දකින්නේ නැහැ ඉතිහාසයේ කවර කාලයකවත් මේ නිශ්චිත කුලයකට ඒ කියන්නේ කුල දූරාවලිය යම් අඩු වටිනාකමක් ලැබෙන කුලයක කෙනෙකුට පන්සලට එන්න බුදුන් වදින්න තහනම් වගේ ගෝත්‍රික මට්ටමකට දකුණ කවර කාලයකවත් වැටුනේ නැහැ. හැබැයි උතුරේ තත්ත්වය ඊට වෙනස්. සිංහලයන්ට ගිහිල්ලා වඳින්න පුළුවන් සමහර කෝවිල් පහත්යයි සම්මත අඩු කුලවල ඉපදුණු දෙමළයන්ට වඳින්න තහනම්. මේ ඇත්ත දෙමළ ජනයාගේ බහුතරයක් වූ දෙමළ ජනයාගේ ඇත්ත ප්‍රශ්නේ කතා නොකර විග්නේශ්වරම්ලා කරන්නේ දෙමළ ජනයාගේ ගැලරියට ගහලා ගැලරියට ආමන්ත්‍රණය කරලා ඇත්තටම වෙන පොලිටිකල් ගේම් එකක් වෙන දේශපාලන ගේම් එකක් ප්ලේ කරන එක. ඒක ඇත්තටම මේ වර්තමාන රජයේ සහ ලංකාවේ බුද්ධිමතුන්ගේ යුතුකමක් වගකීමක් කියලා මම හිතනවා. විශේෂයෙන්ම දෙමළ දන්න අයගේ දෙමළ ජනයාට මේ පිළිබඳ දෙමළෙන් පැහැදිලි කිරීම. දැන් අපි බලාපොරොත්තු වෙනවා මේ වෙනම වීඩියෝ එකක් කරන්න මේ විෂ්ණු දෙවියන්ගේ දසවතාර සංකල්පය සම්බන්ධ ඒකේ තියෙන මේ දාර්ශනික සහ සමාජ විද්‍යාත්මක වටිනාකම පිළිබඳව ඒකෙදී අපි ඔබට පෙන්නන්නම් මේ විෂ්ණු දෙවියන්ගේ නවවෙනි අවතාරයේ හැටියට බහුතරයක් පිළිගන්නා ගෞතම බුදුරජාණන් වහන්සේට හින්දු ආගම තුළ තියෙන ගෞරවය උතුරේ ජනයාගෙන් ඉවත් කරන්න නැත්නම් උතුරේ තියෙන බුදු පිළිම ඉවත් කරන්න ඉතාම සූක්ෂම විදියට යම් කණ්ඩායමක් ක්‍රියාත්මක වෙනවා. ඒක ඇත්තටම මේ මුල් හින්දු ආගමට හෝ හින්දු සංස්කෘතික කාලයක නෙමෙයි. හින්දු සංස්කෘතිය හැටියට විෂ්ණු දෙවියන්ම තමයි ගෞතම බුදුහාමුදුරු. එමනම් මොන හින්දු මිනිහටද මම හැමදාම අහනවා වගේ මේ තමන්ගේ විෂ්ණු දෙවියන්ගේ නවවෙනි අවතාරයේ උතුරෙන් අයින් කරන්න ඌමනාවක් තියෙන. එහෙම අමාරුවක් තියෙන කාටද? එහෙම අමාරුවක් තියෙනවා නම් ඒක පිටින් ආනයනය කරපු එකක්. එනවා ඒක වෙන කිසියම් මූලධර්මවාදී වෙනත් ආගමික කල්ලියක කණ්ඩායමක ඌමනාවක්. ඒ නිසා මම කියන්නේ අපි වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ උතුරට උතුර සංවර්ධනය කරන්න භෞතිකව සංවර්ධනය කරන්න මුදල් පොම්ප කරනවා වගේම උතුරේ ජනයාට සහෝදරත්වය පොම්ප කරන්න ආදරය දයාව මිත්‍රත්වය පොම්ප කරන්න. මොකද බෞද්ධ ආගම සහ හින්දු ආගම අතර අන්තර් සම්බන්ධයක් ගොඩනැගීම ඉතා පහසුයි. සංස්කෘතික වශයෙන් ගත්තත් අපි ඉතාම සමාන ලක්ෂණ තියෙන යම් දාර්ශනික කාරණා කීපයකදී හැරෙන්න බහුතරයක් කාරණාවලදී එකඟ විය හැකි සමාන ලක්ෂණ තියෙන ආගම් දෙකක්. දැන් බෞද්ධයෙකුට සහ හින්දු භක්තිකයෙකුට එකඟ වෙන්න පුළුවන් කාරණා සම්බන්ධයෙන් එකඟ වෙන්න බෑ බෞද්ධයෙකුට සහ ක්‍රිස්තියානි භක්තිකයෙකුට. බෞද්ධයෙකුට සහ මුස්ලිම් භක්තිකයෙකුට. මම හැමදාම කියනවා වගේ අපි විශ්වාස කරනවා විෂ්ණු දෙවියන් විසින් ශාසනය රකින්නවා කියලා. දෙමළ ජනයා විශ්වාස කරනවා ගෞතම බුදුන් වහන්සේ වනාහි විෂ්ණු දෙවියන්ගේ නවවෙනි අවතාරය කියලා. ඉතින් මෙවැනි අන්තර් සම්බන්ධිත විශ්වාස දෙකක් තියෙන සංස්කෘති දෙකකට තියෙන ගැටුම මොකද්ද? එහෙම ඇත්තම ගැටුමක් නැහැ. හැබැයි විග්නේශ්වරන්ලා වගේ දේශපාලන කූඩැල්ලෝ තමන්ගේ සුඛ විහරණ නැත්නම් තමන්ගේ දේශපාලන පැවැත්ම වෙනුවෙන් ඇත්තම මේ දෙමළ ජනයා අතර නැති ජාතිවාදයක් හින්දු ජනයා අතර එහෙම ජාතිවාදයක් නැහැ. නැති ජාතිවාදයක් නිර්මාණය කරනවා. දැන් අර ඔහු කියන කතාව විශේෂයෙන්ම ඔහු කියන මහාවංශ ගැන අපි වෙනම වීඩියෝ එකක් කරපු නිසා අපි මේ පැරණිම ජීවමාන භාෂාව දෙමළ කියලා ඔහු කියන එක ඉතාම පට්ටපල් බොරුවක්. ඕක ඇත්තම මේ ඊශ්‍රායෙල් කාරයෙක් කිව්වනම් අපිට ඕක යම් ප්‍රමාණයක් පිළිගන්න පුළුවන්. මොකද හීබ්‍රූ භාෂාව අවුරුදු ආසන වශයෙන් ගත්තොත් මුල් හීබ්‍රූ භාෂාව අවුරුදු 3500 කට වඩා පරණයි. දැනට හම්බෙන ලිඛිත හීබ්‍රූ භාෂාව ගත්තත් ආසන වශයෙන් ගත්තොත් අඩුම තරමින් අවුරුදු 2400 කට වඩා පරණයි. ඒ නිසා තවමත් ඊශ්‍රායෙල් ජාතිකයන් කතා කරන හීබ්‍රූ භාෂාව ලෝකේ පැරණිම ජීවමාන භාෂාව කිව්වනම් අපිට යම් ප්‍රමාණයකට එකඟ වෙන්න තිබුණා. හැබැයි කිසිසේත්ම මේ දෙමළ භාෂාව ලෝකේ පැරණිම ජීවමාන භාෂාවක් නෙමෙයි. දෙමළ ජනයා මේ රටේ ආදි සුදේශිකයා කියන කතාවත් ඇත්තටම ඔහු ඒ වගේම ගොතපු අසත්‍යයක්. මොකද එහෙමනම් ඔහු ඇත්තටම මේ ආදි සුදේශිකයා දෙමළ සිංහල ආදී කිසිම ජාතියකට වෙන් වෙලා හිටියා කියන එක බලංගොඩ මානවයාගේ ජාතිය මොකක්ද කියලා අපි කොහොමද කියන්නේ? බලංගොඩ මානවයා සිංහලද දෙමළද මුස්ලිම්ද? බලංගොඩ මානවයාට තිබුණු ජාතිකත්වය ගැන අපි වෙනම මං හිතන්නේ කතා කරන්න ඕනේ. නිසා මේ ජාතිකත්වයේ සිංහල දෙමළ මුස්ලිම් ආදී මේ ජාතිකත්ව කාරණා ඇත්තටම අවුරුදු උපරිම ගත්තොත් අවුරුදු 2000කට එහාට නොයන කාරණා. ඒ නිසා ඇත්තටම විග්නේශ්වරන්ලා කරන්නේ ඉතාම ශාස්ත්‍රීය විද්‍යාත්මක පසුබිමක කතා කළ යුතු කාරණා විකෘති කරලා වරදවා ජනයාට ඉදිරිපත් කරනවා ගැලවියට. විශේෂයෙන්ම
ආවේගශීලී ඉතා පහසුවෙන් ආවේගශීලී වෙන ඉතා පහසුවෙන් කොපිත වෙන දෙමළ තරුණ ප්‍රජාවට මේ ඇත්තටම කරන්න ඉතාම සූක්ෂම ලෙස නැවත අනාගත ඊළාම් යුද්ධයකට අවශ්‍ය මානව සම්පත සූදානම් කිරීම. ඒ නිසා ඒකට අපි ඉඩ දිය යුතු නැහැ. දෙමළ භාෂාව ලෝකයේ තියෙන ඉතා ශ්‍රේෂ්ඨ භාෂාවක්. ඒ ගැන අපේ කිසිම විවාදයක් නැහැ. මොකද මේ සුභාෂිතයේ ලියද්දී අලගියවන්න මුකවැටිතුමා කියනවා එක තැනක මම මේක ලියන්නේ දෙමළ සකු පාලි නොමදත් සතට දද දෙමළ සංස්කෘත පාලි නොදන්න මෝඩයන්ට උපදේශ කියා දෙන්න තමයි මම මේ පොත ලියන්නේ කියලා අලගියවන්න මුකවැටිතුමා කියනවා සුභාෂිතේ. ඒ අනුව සීතාවක යුගයේ වෙනකොටත් ඒ කියන්නේ මේ ආසන වශයෙන් ගත්තොත් 16 වෙනි සියවස වෙනකොටත් ලංකාවේ දෙමළ සංස්කෘත හා පාලි නොදන්නා පුද්ගලයා මෝඩයෙක් හැටියට සැලකූ බව ඒකෙන් අපිට තහවුරු වෙනවා. ඒ කියන්නේ දෙමළ භාෂාව එකල සිංහල බුද්ධිමතුන් හදාරපු සිංහල බුද්ධිමතුන් පරිහරණය කරපු භාෂාවක් බව පැහැදිලි මේ අලගියවන්න මුකවැටිතුමාගේ ප්‍රකාශයෙන්. මොකද පාලි සංස්කෘත වල දෙමළ එකතු කරන්නේ නැත්නම් හේතුවක් නැහැනේ. දෙමළ සකු පාලි නොමදත් සතර දද කියලා කියන්නේ හේතුවක් නැහැනේ. සහ දෙමළ කියලා කියන්නේ බුද්ධිමතුන්ගේ භාෂාවක්. ඊටාම ශ්‍රේෂ්ඨ භාෂාවක්. ඊටාම වටිනා මහා දැනුම් සම්භාරයක් කැටි වෙච්ච භාෂාවක්. ඇතැම් දුර්ලභ ආයුර්වේද වෛද්‍ය ග්‍රන්ථ දෙමළ භාෂාවෙන් ලියවිලා තියෙනවා. ඒ වගේම ඓතිහාසික ග්‍රන්ථ දෙමළ භාෂාවෙන් ලියවිලා තියෙනවා. තිරුක්කුරල් වගේ ඉතාම වැදගත් ප්‍රායෝගික බෞද්ධ ජීවිතයකට උපදෙස් සපයන බෞද්ධ ග්‍රන්ථ දෙමළ භාෂාවෙන් ලියවිලා තියෙනවා. ඒ වගේම මේ බුද්ධං සරණම් වගේ කෘති ලියවිලා තියෙනවා. ඒ වගේම විග්නේශ්වරලා කතා නොකරන එකක් තියෙනවා ලංකාවේ දෙමළ බෞද්ධය. සුනිලාරත් මහත්තයා වෙනම පොතක් ලිව්වා දෙමළ බෞද්ධය කියලා. ලංකාවේ දෙමළ බෞද්ධ උරුමය සහ දෙමළ බෞද්ධයන්ගේ ඉතිහාසය ගැන විග්නේශ්වරලා කතා කරන්නේ නැහැ. ඒ කතා නොකරන්නේ ඒක අර ඔවුන්ගේ මේ ගැලරියට කතා කරලා අර දෙමළ ජනයා ජාතිවාදී කරන දෙමළ ජනයා ෆෝම් කරන ව්‍යාපෘතියක බාධාවක් නිසා. ඒ නිසා ඇත්තටම Hindu බෞද්ධ අන්තර් සම්බන්ධයක් ඇතිවීම, Hindu බෞද්ධ සහයෝගිතාවයක් ගොඩනැගීම සහ විශේෂයෙන්ම අපේ දෙමළ කතා කරන දෙමළ කතා කළ හැකි දෙමළ සම්භවයක් සහිත ස්වාමින් වහන්සේලා ලංකාවේ නිර්මාණය කිරීම මේ වගේ කාරණා ඉතා වැදගත්. ඒ වගේම විශේෂයෙන්ම Hindun Hindu ධර්මයේ අපි හදාරනවා වගේම බුද්ධ ධර්මයේ පිළිබඳ අවබෝධයක් Hindu ජනයාට ලබා දීම. ඊළඟට මේ කුමනාර්ථයකින් වුණත් යම් ප්‍රමාණයකට රෙඩිකල් විදියට එහෙම නැත්නම් අලුත් විදියකට කතා කරන අර අරුණ් සිද්ධාර්ථන් මෛත්‍රියන් වගේ අලුත් දෙමළ චින්තකයන්ව අපි මං හිතන්නේ ඇත්තටම සරල සිංහලෙන් කියනවා ප්‍රමෝට් කරන්න ඕනේ. විග්නේශ්වරන්ලා ශිවාජි ලිංගම්ලා වගේ අන්ත ජාතිවාදීන් උතුර සෙල්ලම් දාන්නේ අලුත් තරුණ චින්තනයකට ඉඩ ලැබෙන තාක්කල් විතරයි. මං හිතන්නේ ඒ අරුණ් සිද්ධාර්ථන් මෛත්‍රියන් වගේ අය යොදා ගන්න පුළුවන් උතුරේ දෙමළ ජනයාට කතා කරන්න. මොකද ඔහුට Hindu ධර්මයේ වගේම බුද්ධ දේශනාව ගැන ඉතිහාසය ගැන හොඳ දැනුමක් තියෙනවා. ඔහු මම කිය සංකේතයක් හිතට ගන්න ඒ වගේ කණ්ඩායම් ඔවුන්ගේ වෙන යටි අරමුණු තියෙනවද කියන එක වෙනම කතා කරලා ඉතින් හැබැයි ඔවුන් මේ මොහොතේ යොදා ගන්න පුළුවන් මේ විග්නේශ්වරන්ලා ඊළඟ ඊළාම් යුද්ධයකට ඉතා සූක්ෂම ලෙස මානව සම්පත සකස් කිරීම තරුණ මානව සම්පත සූදානම් කරන සූක්ෂම මොළශෝධනය නැත්නම් බ්‍රේන් වොෂ් එකක ආරම්භක පියවර වළක්වන්න. මේ ඒ ආරම්භක පියවර තමයි මේ. ඒ නිසා මම හිතන්නේ අපි ඉස්සරහට මීටත් විශේෂම ලංකාවේ අලිසාබ්බිට අධිකරණ ඇමතිකම දුන්නා කියලා කෑ ගහපු උඩු පැනපු අයියලා කවුරුවත් අපි දැක්කේ නැහැ. විග්නේශ්වරන්ගේ කතාව ගැන කොපිත වෙනවා. ඒ කියන්නේ කිසි දවසක මේ රට බෙදන්න කතා දැනට මේ තාක් මේ රට බෙදන්න කතා නොකරපු අපේ දැනුම හැටියට අන්තවාදීට ත්‍රස්තවාදීට අනුබල නොදීපු අලිසාබ්බිට අධිකරණ ඇමතිකම දුන්නම ලෝකෙ වෙච්ච දරුණුම බරපතලම අපරාධය වගේ හරියට නිකන් දේවදත්ත බුදුහාමුදුරන්ට ගලපෙරළුපු වෙලාවේ වගේ ආනන්තරිය පාපාරුමයක් කරා වගේ ගෝඨාභය රාජපක්ෂ අලිසාබ්බිට මේ ඇමතිකම දීමට එරෙහිව විරුද්ධ වෙච්ච ඊනියා සිංහල ජාතිවාදී කණ්ඩායම් අපි අහනවා ඇයි කියලා මේ විග්නේශ්වරම් මේ තරම් තදබල මේ පට්ටබල් බොරුවක් විශේෂම උතුරේ දෙමළ ගැලරිය ෆෝම් කරන පට්ට බේගලයක් කියද්දි ඇදවාද්දි නිශ්ශබ්ද වෙන්නේ. ඒ කියන්නේ ඇත්තටම මේ ගහන්න ඕන විග්නේශ්වරන්ට ගහන්නේ නැහැ. මේ මොහොතේ අපේ මිත්‍ර කඳුරේ ඉන්න මේ මොහොතේ පහර නොදී තු අලිසාබ්බිට ගහනවා. ඒ නිසා මං කියන්නේ ඇත්ත සැබෑ සතුරා හඳුනාගෙන ඒ සැබෑ සතුරාට එරෙහිව සටන් කිරීම තමයි ඇත්ත සිංහල ජාතිකවාදයේ මේ මොහොතේ කාරණේ වෙන්න ඕනේ. එහෙම නැත්නම් තමන්ගේ දේශපාලන පක්ෂක මේ ආසනය කාටද බෙදාගන්නේ කියන කාරණේවත් අලිසාබ්බිට ඇමතික අධිකරණ ඇමතිකම දීපු එකවත් නෙමෙයි මේ මොහොතේ ප්‍රශ්නේ. මේ විග්නේශ්වරන් දිගින් දිගටම ඉතිහාසය විකෘති කරමින් ඉතිහාසය වරදවා දක්වමින් දෙමළ ජනයා දෙමළ තරුණයාට වැරදි ඉතිහාසයක් සූක්ෂම ලෙස උගන්වමින් මේ සූදානම් කරන්නේ මම නැවත කියනවා අනාගත ඊළඟ ඊළාම් යුද්ධයකට අවශ්‍ය මානව සම්පත සම්පාදනය කිරීම. මේ ගැන මං හිතන්නේ දෙමළ සිංහල දන්න මේ වාග්විද්‍යාඥයෝ කතා කරන්න. මොකද මේ වාග්විද්‍යාත්මකව මේ විග්නේශ්වරම් කියපු කතාව පට්ටපල් බොරුවක් බව ඓතිහාසික වාග්විද්‍යාවෙන් ඔප්පු කරන්න පුළුවන්. ඒ නිසා මං හිතන්නේ මේ විෂයට අදාළ ස්කෝලර්ස්ලා මේ විෂයට අදාළ විශේෂඥයන්ගේ විද්වතුන්ගේ වගකීමක් මං හිතන්නේ මේ ගැන වාග්විද්‍යාත්මක සංවාදයක් ඒ වගේම ඓතිහාසික සංවාදයක් ගොඩනැගීම. අපි බලාපොරොත්තු වෙනවා ඒ සංවාදය දිරි ගොඩනගයි කියලා. විග්නේශ්වරම් වගේ මේ
අන්ත ජාතිවාදීන්ගේ මේරි ප්‍රකාශ ගැන අපි ඉදිරියට කතා කරන්න බලාපොරොත්තු වෙනවා. හැබැයි මේ දෙමළ ජනයාට දෙමළ භාෂාවට හෝ දෙමළ සංස්කෘතියට විරෝධයක් නෙමෙයි. දෙමළ ජනයා කියලා කියන්නේ ඉතාම ශ්‍රේෂ්ඨ ජාතියක්. ඔය පත්තිනි මාතාව කියලා කියන කන්නගීගේ දුව කියලා කියන මණිමේකලා කියලා කියන්නේ ලංකාවේ ඉමහත් සේවයක් කරපු දෙමළ භික්ෂුණියක් ඉතිහාසය අනුව. මම ඔබට කිව්වා විශිෂ්ට බෞද්ධ ග්‍රන්ථ දෙමළෙන් ලියවිලා තියෙනවා. තිරුකුරල් කියන්නේ ඒ වගේ අතිවිශිෂ්ට බෞද්ධ ග්‍රන්ථයක්. එනිසා දෙමළ භාෂාව කියන්නේ ශ්‍රේෂ්ඨ භාෂාවක්. දෙමළ ජනයා කියලා කියන්නේ ශ්‍රේෂ්ඨ ජන වර්ගයක්. ඉතාම ශ්‍රේෂ්ඨ පෞරාණික සංස්කෘතික උරුමකරුවන් පිරිසක්. ඒ වගේ මේ බිමේ ඉපදිච්ච හැම කෙනෙක්ම දෙමළ මුස්ලිම් සිංහල ભેදයකින් තොරව මේ බිමේ නිජ අයිතිකරුවක්. එනිසා මේ විග්නේශ්වර මේ දෙමළ ජනයාගේ නිජ බිම කියලා අමුතුවෙන් හොවා දක්වමින් මේ කරන ඉතාම තක්කඩි සාහසික කටයුත්ත. ඇත්තටම මේ බිමේ ඉපදුනේ නැති විශේෂයෙන්ම ඔය කතෝලික සම්භවයේ තියෙන ජාකෝමේ ගොන්සාල්ඩිස් පියතුමාට තිබෙච්ච ජාතික ඉස්මහින්ද හාමුදුරුවන්ට පවා මේ බිම අයිති. මොකද ඔවුන් මේ බිමේ මේ භාෂාව මේ සංස්කෘතියට මේ සංස්කෘතිය උරාගෙන මේ සංස්කෘතිය අනුගත වෙච්ච අය. ඒ නිසා විශේෂයෙන්ම අපි ඉදිරියේදී මේ ගැන කතා කරනවා. මම හිතන්නේ මේ විග්නේශ්වරන් දිගින් දිගටම මේ ඉතිහාසය සාහිත්‍යය සහ වාග් විද්‍යාව විකෘති කිරීමට අපි බලාපොරොත්තු වෙනවා. මේ විෂයන්ට අදාළ විශේෂඥයෝ මේ ගැන අනාගතයේ කතා කරයි කියලා. එහෙම නැති වුණොත් අපි ඒ ගැන ඒ විෂයන්ට අනුව විශේෂ ඓතිහාසික වාග් විද්‍යාව අනුව කොහොමද ලෝකයේ පැරණි භාෂා සකස් වුණේ, කොහොමද ඒ භාෂාවල මූලයන් සකස් වෙන්නේ, ඒ ගැනත් අපි අනාගතයේ වෙනම කතා කරන්න බලාපොරොත්තු වෙනවා. මම හිතනවා මේ වීඩියෝ එක ඔබට යම් දැනුවත්භාවයක් ලබා ගන්න උදව් වෙයි කියලා. හැමදාම බොහොම ස්තුතියි.